අයිබෝවන් සුබම සුබ දෑසනක්. අපි හැමදාම කියනවා වගේ අලුත් වෙන්න වෙනස් වෙන්න ජීවිතේ ජයගන්න කියලා කටින් කිව්වට වචනින් කිව්වට ප්‍රාර්ථනාවක් කළාට මම හිතන්නේ ඒක හැමදාම ඒ විදිහටම ඔබ සූදානම්ද කියන ප්‍රශ්නේ තියෙනවා නේද? හැබැයි ඔබ ඔබේ ජීවිතේ ජයග්‍රහණය කරන හැම අවස්ථාවකම පරාජයටත් පත්වනවා වෙන්නට පුළුවන්. පුංචි හිත අමනාපකින් හරි හැම නැත්නම් පුංචි හිත ඇවිලකින් ඔබ ඉන්නවා නම් මම හිතන්නේ හොඳ අවස්ථාවක් තිබෙනවා ඔබට අපිත් එක්ක අලුත් වෙන්න වෙනස් වෙන්න මේ හැඩකාර බ්‍රහස්පතින්දා ආදරණීය නඳුන් සෙවණත් එක්කයි ඔබ මේ එකතු වෙලා ඉන්නේ. හැබැයි ඔබ කවුද? තමන් කවුද කියන එක අමතක කරන්නට එපා. මොකද අලුත් කෙනෙක් විදිහට ජීවිතේ ඉස්සරහට යන්න හදනකොට ඔබ කවුද, මම මොනවාද කරන්නට ඕනේ, අරමුණ මොකක්ද කියන එක මගදී ඔබට අමතක වුණොත් මම හිතන්නේ ඔබ සියලු කාරණා ඔබ කරන්න හදන හැම දෙයක්ම සමහරට අසාර්ථක වන්නටත් පුළුවන්. ඉතින් ජීවිතේට පුංචි මනුවිඩියකුත් දෙනවා මම අපි ආරම්භ කරන්න හදන්නේ අපේ වැඩසටහන. ඔබ දන්නවා අලුත් දේවල් ගැන කිව්වහම හැඩකාර බ්‍රහස්පතින්දාව හැඩ කරන්නට ඔබට අලුත් දේවල් කියලා දෙන්න අපි නිරන්තරයෙන්ම උත්සාහ කරනවා. මැහුම් පාඩමත් මම හිතන්නේ ඒ වගේ දෙයක්. මනෝරේ කටුවවල මහත්මිය අදත් ඉන්නවා අපේ මැදිරියෙක් iPhone එකට. යුවන්. ඔව් මම හිතන්නේ ගිය සතියේ අපි මම හිතන්නේ මැහුම් පාඩම ගැන ගොඩාක් ප්‍රේක්ෂක ප්‍රතිචාර දැක්ුවා. මම හිතන්නේ දුරකථන ඇමතුම් විශාල ගණනාවක් ඇයටම පොත්ගලික විදිහට මම හිතන්නේ කතා බහ කරලා තිබ්බා අපේ හිතවතුන්. ඉතින් මම හිතන්නේ පුංචි ප්‍රශ්නයක් තියෙනවා අපි ප්‍රශ්නෙම වැඩේ පටන් ගමු කියලා හිතනවා. ඔව් අපි ගිය සතියේ කලේ ඔබට මතක ඇති කර්ටන් පාඨමාලාවක්, ඒ කියන්නේ කර්ටන් එකක් කොහොමද අපි ගෙදෙද්දිම හදාගන්නේ කියලා, ගෙදෙද්දිම සකසගන්නේ කොහොමද කියලා. මම බොහොම ලෙහෙසියෙන් පහසුවෙන් ඔබට ඔබේ නිවස හැඩ කරගන්නට හැකියාව තියෙනට ඇති කියලා අපි විශ්වාස කරනවා. හැබැයි ඒ හැකියාව තව තවත් වැඩි දියුණු කරගන්නට ඔබට ලෙහෙසියක් පහසුවක් වෙනටයි අද අපි ඒ කතාවෙන්ම මේ වැඩසටහන ආරම්භ කරන්නට ඕනේ කියලා හිතුවේ. මනෝරි මහත්මිය මේ පුංචි ප්‍රශ්නයක් එදා අපි හිතවතියක් ගාව මම හිතන්නේ ප්‍රශ්නේම අපි වැඩසටහන ආරම්භ කළොත් හොඳයි කියලා හිතෙනවා. මට ටෙලිෆෝන් පණිවිඩ කීපයක් ආවා. මේ අර මම කිව්වනේ වාසන 39 බෙදමු කියලා. එතකොට ඒ 39 කියන්නේ මොකක්ද කියලා ඇහුවා. ඉතින් මේ 39 කියලා කියන්නේ දැන් ඒ කියන්නේ අපේ ප්‍රේක්ෂකින් මම හිතන්නේ පාඩමට හොඳ අවධානයෙන් ඉඳලා තියෙනවා. ඉච්චර ප්‍රශ්නයක් ගන්න මම හිතන්නේ මට තේ ප්‍රශ්නේ මගේ ඇති මිස් වුණාද කියලා පුදුම හිතුණ මට. ඒ කියන්නේ එච්චරට අහගෙන ඉඳලා තියෙනවා. 39 කියන්නේ රෙදි මේ මීටර් ප්‍රමාණය. දැන් අපි මේ ගන්න රෙදි ප්‍රමාණය 39 බෙදුවාම තමයි රෙදි මීටර් ප්‍රමාණය එන්නේ. ඒක තමයි ප්‍රශ්නෙට උත්තරේ නේ. මම හිතන්නේ අපි චුට්ටක් අදත් අපේ ප්‍රේක්ෂක හිතවතුන් වෙනුවෙන් චුට්ටක් ඉගෙන මතක් කරලා අපි අද අපේ අලුත් පාඩමට යමු. ඔව් මට කිව්වා මේ පොඩ්ඩක් කියන්න කියලා. මම අද ඒ පාඩමට සූදානම් වෙලා ආවෙ නැහැ මේ මුකුත් පෙන්නන්න. නමුත් ඒක මට කියන්න පුළුවන් මෙහෙම මෙහෙමයි කරන්න කියලා. මම හිතන්නේ සාරාංශයක් විදිහට අපි හිතවතුන්ට පහසු වේවි නේද? එදා මං කිව්වා ජනේලේ පළල ගන්න කියලා. ඒක වැඩි කරන්න කිව්වා 4 or 5. වැඩි කරාම ඒ එන ප්‍රමාණය 39 බෙදන්න කිව්වා. ඔව් ඒක තමයි මගේ අපේ ප්‍රේක්ෂකයන්ට ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඇයි 39 බෙදන්න කියලා? ඔව් ඊට පස්සේ ඒ බෙදන්නේ දැන් මේ මීටරේට තියෙනවා අඟල් 39ක්. ඔව් ඒ රෙදි මීටර් ප්‍රමාණය හොයන්න තමයි 39 බෙදන්නේ. මම හිතන්නේ හා හා පුරා කියලා මුලින්ම පාඩමට එකතු වෙන කෙනෙකුට ඒක ප්‍රශ්නයක් තමයි. මොකද සාමාන්‍යයෙන් ඒ දිග පළල ප්‍රමාණයත් මම හිතන්නේ අපි සාමාන්‍ය කෙනෙක් නොදන්නා වගේ පුළුවන්. ඔව්. ඊට පස්සේ දැන් ඒ රෙද්දේ තියෙනවා සාමාන්‍යයෙන් තිර රෙදි දාන රෙදි වලට පළල වැඩි රෙදි තියෙනවා. 110 120 එහෙම කියලා 90ටත් තියෙනවා. අපි සාමාන්‍යයෙන් මම හිතන්නේ 60 90 පළල තමයි හුඟක් වෙලාවට කතා කරන්නේ. සාමාන්‍යයෙන් මේක ටිකක් වැඩි. වැඩි. ඔව්. එතකොට 110 පළල රෙද්දෙන් තමයි හුඟක් වෙලාවට කර්ටන් මහන්නේ. එතකොට අර ජනේලේ පළල අරගෙන 4 or 5 බෙදුවාම ගොඩක් ලස්සනයි. එකයි අර හොඳට ලස්සන රැලි ටික හිටිනවා. 5 or 4 බෙද වැඩි කරලා 39, ඒ කියන්නේ රෙදි මීටර් ප්‍රමාණය හොයාගන්න 39 බෙදනවා. ඊට පස්සේ උස තීරණය කරන්නේ අපි ජනේලේ මැනලා ගන්න උස. ඒ අනුව අපි ගන්න රෙද්ද කපා ගන්නවා. ජනේලේට ඒ ප්‍රමාණය වෙනස් වෙනවා. ඕ ඕ. අපි රෙද්ද මං කිව්වා එදා මාට හිතෙන්නේ රෙදි සම්පූර්ණ අවශ්‍ය රෙදි ටික අරගෙන බිමට දිගට එලා ගන්න, නිකන් මනින්න එපා. මෙහෙම රෙදි මනිනවනේ අපි මෙහෙම කළා. ඔව්. එහෙම මනින්න එපා. දිගට බිම එලාගෙන ඇද වෙනවා. සමහර වෙලාවට උස මදි වෙන්න පුළුවන්. රෙද්ද බරට ඇදෙනවනේ. එතකොට වැඩි වෙන්න හරි උස මදි වෙන්න හරි පුළුවන්.
ඒක නිසා අර බිමන් එලාගෙන තමයි අපි උස ගන්නෙ. කප උස කප අවශ්‍ය උස කපා ගන්නෙ. ඒකට අදාළ තියන වාටියට අදාළ ටිකයි උඩ මහන්න ප්ලේට් එක මහන්න තියන්න ප්‍රමාණයයි තියලා තමයි උස කපා ගන්නෙ. නමුත් සමහර රෙදිවල මුගක් රෙදිවල තියෙනවා මොනවාද වාසනා මේ මේ ලස්සන වර්ක් එකක් මේ මේ බීකු මේ ඒවා වාටි මහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඒකට අවශ්‍ය නැහැ වාටියට කියලා තියන්න. එතකොට තියන්න ඕනේ උඩ අර ටේප් එක අල්ලන එකට විතරයි. තමයි ඉතින් මම හිතන්නේ සාරාංශයක් විදිහට මම හිතන්නේ අපේ පාඩම අපේ ප්‍රේක්ෂකයන්ට තවත් අවස්ථාවක් අපි දෙන්න කැමතියි. මම හිතන්නේ අපේ සුපුරුදු දුරකථන අංකය තියෙනවා 02-94-112-516-687. අපේ සුපුරුදු දුරකථන අංකය 02-94-112-516-687 කියන අපේ දුරකථන අංකෙන් ඔබට හැකියාව තියෙනවා පුංචි හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කතා බහ කරන්න පුළුවන්. ඒ වගේම මනෝරි මහත්මිය අපේ වැඩසටහන අවසානයේ ඇගේ පුද්ගලික දුරකථන අංකයත් ඔබට මතක් කරා. ඔබට හැකියාව තිබෙනවා ඇගේ ුණත් මේ යම්කිසි ප්‍රශ්නයක් දැන කියා ගන්නට. හොඳයි, මං හිතන්නේ එදා වැඩසටහන ගැන පාඩම ගැන අපේ ප්‍රේක්ෂකින්ට හොඳ දැනුවත් භාවයක් දැන් ඇති. අද අපි දැන් කතා කරන්නට ඕනේ අපේ අලුත් පාඩම ගැන. මං හිතනවා මෙන්න මේ වගේ පූර්විකාවක් ගැන කිව්වොත් හොඳයි කියලා. කාන්තාව එක් එක් ජීවිතයේ තමන්ගේ ගෙවිගෙන යනකොට තමන්ගේ ජීවිත කාලයේ එක් එක් සංසිඳින් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මවක් මුලින්ම දියණියක් විදිහට මේ ලෝකෙට බෙහෙල උපත ලබන ඇය, පසුව සහෝදරියක්, යෙහෙලියක්, මවක්, මෙත්තනියක් කියන මේ චරිත ගණනාවකට පණපුවන්නට සිද්ධ වෙනවා. මේ කාන්තාව කියන්නේ ඒ වගේ උත්තරීතර චරිතයක්. මේ කාන්තාවගේ උත්තරීතරත්වයේ තව ටිකක් වැඩි වෙන්නේ. මම හිතන්නේ වැඩිපුරම දැනෙන්නේ තමන් අම්මා කෙනෙක් වෙන දවසේ. ඉතින් මේ අම්මා කෙනෙක් වෙන දවසේ තමන්ගේ මතින් තමන්ගේ දුවට හරි පුතාට හරි ඔබ අපෝරු ඇඳුමක් නිර්මාණය කරගන්නට ඔබ හැකිනම් ඔබ සමත් නම් මම හිතන්නේ ඒක ලොකු දෙයක්, ලොකු වටිනාකමක් දැනනවා. තමන්ගේ හිතට ලොකු හැඟීමක් දැනනවා තමන්ගේ දරුවට තමන්ගේ අතින් ඇඳුමක් නිර්මාණය කළා කියලා. ඉතින් ඔබ දන්නවා අපේ අම්මලා ගොඩාක් හීන දකින්න තමන්ගේ දරුවා මේ ලෝකෙට බිහි වෙනකන්. ඉතින් ඒ ඇඳුම් පැළඳුම් ගැන කතා බහ කරාම අපි මොනෝරි මහත්මිය බොහොම පුංචි කාලෙකින් මේ ඇඳුම් ටික මහන්න හදන්නේ. ඉතින් කොහොමද අපි ඇඳුමක් මහන්න ගත්තාම අපි සාමාන්‍ය කෙනෙක් කොයි වගේ දිනවක වානුවක්ද කරන්නේ කියලා? ඔව්, මම මේක කියන්න ඕනේ, මේ මම පුජ්ජලිකවම පෞජ්ජලිකවම කැමති මේ හැම දෙයක්ම මේ පුරුදු වෙලා ගැහැණියකට, ගෘහණියකට, ගෙදර ඕනම රස්සාවක් කරද්දී මේ තමන්ගේ අතින්ම හැම දෙයක්ම නිර්මාණය වෙනවනම් මම පෞද්ගලිකව කැමතියි. ඒ කියන්නේ දැන් ගෙදරට ඇතුළට යනකොට කුෂන් කවර මම මැහුවේ, කර්ටන් ටික හැදුවේ මම. එහෙම තියෙනවා නම් හරි වටිනවා. මට හිතෙනවා එළියට ගිහින් ඇවිල්ලා ගෙට එනකොට මහන්සියක් නැති වෙනවා කියලා. ගෙදර ලස්සන නම් ලොකු වියදම් කරලා කරන්න අවශ්‍යතාවයක් ගැන නෙමෙයි මං කියන්නේ. ඒකත් සමහරු තමන් දන්නේ ඒව ඔක්කොම සාලේ තියෙනවා, කුෂන් කවර පාට පාට, ඒකත් කැතයි. ඒ වගේ මම කියන්නේ හැමදේම තමන්ගේ අතින් නිමව ගන්නව නම් හොඳයි. ඒ වගේම දැන් අද පාඩමට අදාළ මේ බේබි ඇඳුමත් මං කියන්නේ ඉපදිච්ච ගමම්ම අන්දන ඇඳුමත්, ඒකත් ඉතින් අර කඩෙන් මිලදී ගන්නවට වැඩිය හොඳයි. මේ මෙන්න මේ මං චූටි ඇඳුමක් ගෙන ආවා. මම හිතන්නේ අපේ කාන්තාවන්ගේ ජීවිතේ බොහොම සුන්දර සිහිවටනයක් විදිහට තමන්ගේ සිඟිත්තට තමන්ගේ අතින් මුල්ම ඇඳුම නිර්මාණය කරන්න හැකියාව තිබුණා නම් මම හිතන්නේ ඒක බොහොම උතුම් කාරණාවක්. ඉතින් දැන් මේකට මේ හරි මේ 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 මම මේ අද ගෙනාවේ බ්ලොග් එකක් හදන හැටි කියලා දෙන්න. මෙන්න මේ වගේ චූටි ඇඳුමක්. මේක මේ මම දැකලා තියෙනවා. මේ හොස්පිටල් වලට ගිහාම බබා චූටි ඇඳුම ලොකුයි. මාත් මේ ඊළඟට ප්‍රශ්නේ මොකක්ද අහන්නේ කියන දේ මම අතරමං වෙලා හිටියේ. මම හිතන්නේ ප්‍රශ්නෙට කියලා අහන්නට දෙයක් තිබුණේ. අපි මුලින්ම කතා බහ කරන්නේ ඇඳුමක් ගැන කිව්වහම මිම්මනේ. කොහොමද මේ මම හිතන්නේ අම්මගේ කුසේ ඉන්න මේ දරුවල අපි මිම්මක් හදන්න බෑ. කොහොමද අපි මේ මිම්ම ගන්නෙ? ඔව්, ඒක මේ බ්ලොග් එක හදනකොට මම ඒක කියන්නම්. මේ ඇත්තම කියනවා නම් මේ කාන්තාවන් මේක දැනුවත් වෙන්න ඕනේ. බබා ඉපදෙනකොට චූටි එයාට තව මාස 6ක් ගිහිල්ලා අඳින්න පුළුවන්. එහ�ම මහන්න එපා. ඕනම ඇඳුමක්, ස්කූල් යුනිෆෝම් එකක් මහුවත් එහෙමයි. ටිකක් උස යයි ඒක හින්දා මේ ටිකක් ලොකුවට මහනවා. ඒක නම් කරන්න එපා.
මේ බේබි ඇඳුමත් එහෙමයි මම කියන්නේ ඉල්ල මාස 6ක් 7ක් 8ක් යනකම් අන්දන්න මහන්න එපා බබාව පේන්නේ නැහැ හොස්පිටල් එකේ ඉඳන් අරන් එනකොට ඒ තරම්ම ලොකුයි ගවුම ඒක නිසා මට හිතෙනවා මේ සාමාන්‍යයෙන් මේ මොනරි මහත්මිය පුංචි ප්‍රශ්නයක් අහන්න ඕනේ කියලා අපි සාමාන්‍යයෙන් වෙළඳපළේ දකිනවා එක එක ආකාර තුනකට ස්මෝල් මීඩියම් ලාර්ජ් කියලා අපි ඇඳුම් ගන්න තියෙනවා ඉතින් අපි එහෙම ගත්තාම ඒ වගේ මිම්මකට යන එකටද හොඳ නැත්නම් කොහොමද අපි එහෙම ඕ එහෙම පුළුවන් මට හිතෙනවා ඉපදිච්ච ගමන්ම මේ සයිස් එකයි මම මේක ගෙනාවේ මේක තමයි සයිස් එක මේ මේක හදා ගන්න හැටි මම දැන් බ්ලොග් එකකින් කියලා දෙන්න හරි හොඳයි මම හිතන්නේ මේ අපිට ලේසි පහසුවෙන් කොහොමද පුංචි දරුවෙගේ සිඟිත්තෙක්ගේ මුල් නැදුම මගේ මුලින්ම අන්ද නැදුම අපි කියනවනේ පුංචි සිහිවටනයක් ඒක අම්මා කෙනෙකුට ඉතින් ඒ වගේ දෙයක් තමන්ගේ අතින් නිර්මාණය කරගන්න අපි අපේ ශ්‍රී ලාංකිකයන්ට මේ කියලා දෙන්න හදන්නේ මෙලදපරෙන් කියලා මිලදී ගන්නවට වඩා මම හිතන්නේ වඩා වටිනාකමක් තියෙවි දවසක තමන්ගේ දරුවා වැඩිමහල් දියණියක් හරි වැඩිමහල් පුතෙක් වෙච්ච දවසකට මමයි මේ ඇඳුම ඔබට නිර්මාණය කළේ කියලා කියද්දී පුංචි ඉතින් ආත්ම අභිමානයක් දැනෙවි ඔබට එදාට මම හිතන්නේ හොඳ අවස්ථාවක් වගේනේ බබෙක් හම්බ වෙන බඩේ බබා ඉන්න අතර මේ පුංචි භාවනාවක් වගේ ඉතින් මේකේ මේ චූටි චූටි මල් මහන්නත් ඕනේනේ ඔව් එතකොට මේ මල් මහන්න තියෙනවා ඔව් ඒක හරි මේ මේ ඒ අත්දැකීම මමත් බොහොම සුන්දරව විඳලා තියෙනවා ඔව් ඒක නිසා මම කියන්නේ හැම කාන්තාවකටම සල්ලි දීලා එළියෙන් අරගන්න එපා ඔයාම ගෙදර ඉඳගෙන ඒක මහන්න කියලා හොඳයි මං මේ අපි සාමාන්‍ය මනෝරි මහත්මිය පතරොම් රහිත කලාව ගැන කතා බහ කරමින් ඉන්නේ අද අපි පතරොමක් ඔව් පතරොමක් ඒක මේ මේක කපා ගන්න අනිවාර්යෙන්ම කඩදාසියක පතරොමක් හදාගෙන ඉන්න අවශ්‍යමයි හොඳයි මම ඉතින් පෑනක් ඔලයක් ගන්න ඔබට අවස්ථාවක් තිබෙනවා අපේ හිතවතුන්ට මේ මතක් කරන්නේ ඔබට අවස්ථාවක් තිබෙනවා අපි සාමාන්‍යයෙන් මේ පාඩමයි මෙහොම් පාඩමේදී ඔබට මුගක් වෙලාවට මම හිතන්නේ මතක් කළේ පතරොම් රහිත කලාව ගැන නමුත් අද පුංචි වෙනසක් කරනවා පතරොම් සහිත කලාව ගැන පුංචි මතක් කිරීමක් අද කරන්නට ඕනේ කියලා හිතුවා ඉතින් අපි සූදානම් වෙන්නේ කොහොමද මේ අඳුමට පතරොම හරිගස්ස ගන්නේ කියලා කියන්න හරි හැම වෙලාවෙම මේ පතරොම හදන්න ගන්න කඩදාසි කෑල්ල මේ සම චතුරස්‍රයක් වෙන්න ඕනේ. දැන් මේක මේ මේක සයිස් එකක් කරොත් සාමාන්‍යයෙන් අඟල් 15ක් 15ක්. එතකොට සම චතුරස්‍රයක්නේ. මම එහෙම දැන් කපලා මේ මනෝරි මහත්මිය අර ස්මෝල් ලාර්ජ් කියලා අපි මීඩියම් කියන අතරේ ඒ ගණන වෙනස් වෙන්න පුළුවන් 15 කියන්නේ. ස්මෝල් එක තමයි අර අඟල් 15ට ගන්න. මම හිතන්නේ අපි ප්‍රේක්ෂකින්ට හොඳ මතක් කිරීමක් ඒකලේ. අපි ස්මෝල් කියලා සාමාන්‍ය වෙළඳපළේ ගන්නට තිබෙන ප්‍රමාණය තමයි අඟල් 15. ඕ. හරි. මේ අඟල් 15 අපි මේ 15ට මේ මේක කපාගෙන ඕනෑම කඩදාසියක් මෙතන පාවිච්චි කිරීමට හැකියාව තියෙනවද? ඕනෑම කඩදාසියකින් මේ පතන. ඔව් ඔව්. මම මේ පහසුවෙන් ගෙනාවේ. හොඳයි. ඒ කියන්නේ අපි සමුහත්වස්ත්‍ය ආකාරයෙන් තමයි කපා ගන්නෙ. මම කපා ගන්න කපාගෙන ඉන්නම් පොඩ්ඩක්ම. හරි. හොඳයි. සයිසස් දෙකකට කියලා දෙන්න තමයි මම ආවේ. එතකොට ඒ හදා ගන්නත් ව්‍යාපාරයක් වගේ කරන්නත් පුළුවන් මේක. මේ ස්මෝල් මීඩියම් ලාර්ජ් කියලා මේ පාවිච්චි කරලා. ඔව්. අපි සාමාන්‍ය මොනරි මහත්මිය මීඩියම් ගන්නවා නම් අපි කොහොමද අඟල් පාවිච්චි කරන්නේ සම්ප්‍රදායයට? මීඩියම් ගන්නවා නම් 20 අඟල් 20ක් වගේ. ලාජ් ගන්නවා නම් 22ක් විතර වගේ. ඕ. මේ හුඟක් මේ මාස 6ක් විතර වෙනකන් අඳන්න පුළුවන්. මේ 20යි 20. ආ يعني මීඩියම්. ඕ මීඩියම් සයිස් එක මාස 6ක් විතර අඳන්න පුළුවන්. ඊට පස්සේ නම් ඒ සයිස් දෙක උනත් ඇති. ඇති. ඕ. දැන් අපි ගන්නේ අඟල් 15. 15. ඕ. මේ පැත්තට 15යි මේ පැත්තට 15යි. ප්‍රේක්ෂක ඔබට හැකියාව තිබෙනවා පත්‍රයක් උනත් කමක් නැහැ මේ මොහොතේ ඔබට පත්‍රයක් අරගෙන කපන්න මම හිතන්නේ ද අවස්ථාවක් තිබෙනවා අපිට මේ මිම්ම අරගෙන මේ විදිහට පතරමක් හදාගන්නට හැකියාව තිබෙනවා ඉතින් මේක නවනම මේ ගත්ත කොලේ මේ අතර නවනවා ත්‍රිකෝණයක් ආකාරයට නවනවා
ඒ අර නවන එක මේ විදිහට නවන්න ඕන නිසා තමයි සමචතුරස්‍රයක් ගන්න. මං දැන් ප්‍රේක්ෂකයන්ට බොහොම පැහැදිලි ඇති මේ කාරණාව. මේ විදිහට ගන්න අවශ්‍ය නිසා අපි සමචතුරස්‍ර ආකාරයෙන් මේ පතරම ගත්තේ. ඔව්. මේකේ ස්මෝල් එකක් හදනවා නම් මේ ගත්ත එකේ මේ කෙර උඩ කෙරවලේ ඉඳලා අපි ගත්තේ 15යි 15නේ. එතකොට භාගයක්, ඒ කියන්නේ හතහමාරක් මා මේ ලකුණු කරගන්නවා මේ උඩ අපි ත්‍රිකෝණයේ වැඩිපුර දිග ප්‍රමාණයේ තියෙන පැත්තේ. ඒ පැත්තේ හරි මේ පැත්තේ හරි දෙකේ. ඔව් මම දැන් පැහැදිලි. නවල තියෙන පැත්ත. කිව්වොත් අපි තවත් ලේසියෙන්. ඔව් නැම් මේ ඉඳලා උඩ කෙරවලේ ඉඳලා අඟල් හතහමාරක්. ඒක තීරණය කරන්නේ දැන් අපි මං කිව්වනේ 20යි 20 ගන්න. ඒකේ 10යි. 10යි. භාගයක්. ඔව්. දැන් මේකේ 15 නිසා හතහමාරයි. මේ මොයි ස්මෝල් හොයි මොකක් හරි උනත් අපි ගන්න බෙදීමේ භාගය. හරි. එතකොට තමයි මේ ඒ બ્લોක් එක හරියට හැදෙන්නේ. ඔව්. ඒකේ තව එකක් තියෙනවා. දැන් මේක කපනකොට මෙන්න මේ වගේ හැමතිස්සෙම ටේප් එක ගන්න ඕනේ. මෙන්න මේ වගේ සිදුරක් තියෙන. මෙහෙම මෙහෙම පෑන් තුඩ දාලා. ඔව්. අපිට මේක සමීපව පේනවා. ඔව්. හරි. එතකොට තමයි කාඳින්න පුළුවන් ගානට. ඊට පස්සේ මේ හතහමාර මේ ටේප් එකේ හතහමාර මේ කෙරවලට තියලා මේ පෑන් තුඩෙන් මෙන්න මෙහෙම රවුමට අඳිනවා. මම කියන්නේ කවකටක් අවශ්‍ය වන්නේ නැහැ. ඔව් කවකට වන්නේ නැහැ. ඔව් කවකටෙන් කරන එක තමයි මේ ක්‍රමයක්. ඔව් ඊට පස්සේ දැන් මේ ගත්තේ සාමාන්‍යයෙන් මේ ස්මෝල් සයිස් එකේ බබාට අවශ්‍ය ඇඟ කොටස මේ. එහෙම එන්නේ භාගේ එන්නේ. හාෆ් ඒ කියන්නේ හතරස් කොටුවෙන් භාගේ. ඊට පස්සේ වාටිය හදන්නත් ඕනේනේ. වාටියත් අන්තිම මෙතනනේ. දැන් මෙතනට වඩා උස ගන්න බෑනේ. ඔව්. ඔතනයි වාටිය කියන්නේ අර 15. 15. ඒකෙත් වාටියත් හදාගෙන ඉන්නවා. අර වගේම තමයි මෙතන හොල්ලන්නේ. මෙහෙම මේක තියාගෙන මේ මෙහෙම මෙතන මැද ලක්ෂයක් විදිහට අරගෙන තමයි අපි එක කරන්නේ. ඔව්. හරි. ඒකත් අර කව කට්ටෙන් අඳිනවා වගේ. වගේම අඳිනවා. ඒ විදිහට. ඊට පස්සේ අපිට පහසුවට මේක දැන් මෙහෙම කපමු. බොහොම ලේසි පහසුයි අපි හැමදාම කියනවා වගේ මනෝරි මහත්මිය අපිට මං හිතන්නේ කියන පාඩම ඔබට අද මේ දැන් මං හිතන්නේ අදම මේ පාඩම බලන කෙනෙක් නම් ඔබට අවස්ථාව තිබෙනවා හොඳ අවස්ථාවක් මේක තමන්ගේ මතින් තමන්ගේ දරුවට තමන්ගේ පුංචි සිඟිත්තට හෝ සිඟිත්තියට ඇඳුමක් නිර්මාණය කරගන්න එහෙම නැත්නම් ඔබේ දන්නා කියන කෙනෙකුට හිතවතෙකුට හිතවතියකට මේ වගේ නිර්මාණයක් නිර්මාණය කරලා දෙන්න ලැබුණා නම් මං හිතන්නේ හොඳ තෑග්ගක් වේවි. ඔව් ඊට පස්සේ මෙතන හැමතිස්සෙම හිතන්න පුළුවන් මෙතන තමයි පිටුපස කියලා. ඒ මෙතන ඕපන් එකක් තියෙනවනේ. ඔව්. මේ කොලේ නැවත මේ අතට නවා ගන්නවා. අපි මොනරි මහත්මිය පොච්චි දරුවන්ගේ ඇඳුම් වලට අපි ප්‍රතිචාලුත අපි බොත්තම් ඒ වගේ දේවල් පාවිච්චි කරන්නේ නැහැ නේද? තල්ලන්නේ නැහැ. මේ બ્લોක් එකේ එක මැහුම වාටියක්වත් නැහැ. නැහැ. ඒකයි මම මේ කියලා දෙන්නේ මේ සාමාන්‍ය විශේෂම කරුණ එක තමයි අනිවාර්යෙන් ඒ කියන්නේ මේ බබාගේ හැම රිදෙනවා කියලා කියන්නේ ඇඳුම් මිරිකන් එපා කියන්නේ වෙන දෙයක් නැහැ එතන රැලි හිටිනවා ඒක බබාගේ හැමට සියුම් හැම රිදෙනවා මේකේ එකම මැහුම් වාසියක්වත් නැහැ මේ අර මොනවාද වාටි මොනවත්වත් නැහැ මේ නිකම්ම මහන්න තියෙන්නේ මේක නැවත මේ අතර නවා ගත්තා මේ දැන් මේක මට මේ ලයින් එක පේන්න ඕන නිසා මේ අතර නවා ගත්තා එතකොට දැන් කෙනෙකුට හිතන්න පුළුවන් කර කොතනද අත කොතනද කියලා පහසුවෙන්ම හිතතැහැකි මේ ඕපන් වෙච්ච පැත්ත තමයි කර කියලා දැන් මේකේ කොයිකද කර කියලා හිතාගන්න බැරි නම් මේ බලන අයට මේ පැත්ත තමයි කර එතකොට දැන් මම මේ පෑන මේකෙන් අඳිනවා මේකෙන් පේනේ නේද පෑනේ ඔව් පේනේ ඊපස්සේ මෙතන ඉඳලා අඟලක් තියලා ඒ කියන්නේ අර කර මේ ඕපන් එක තියෙන පැත්ත ඉඳලා අඟලක් මේ පැත්තට තියලා මෙතන ඉඳන් පල්ලෙහාට අඟල් දෙකක් විතර තියලා ටේප් එකෙන් මේ මාත් අපි ආයෙමත් සරයක් මම හිතන්නේ ඒක පින්නොත් හොඳයි කියලා හිතෙනවා ඔව් හරි අපි ආයෙමත් කියමු ඔව් මේ ඕපන් එක තියෙන පැත්තේ ඉඳලා අර මේ මම ඇඳ ලයින් එකේ මේ කෙරවල ඉඳන් මේ කෙරවලට අඟලක් තියෙනවා මෙතන ඉඳලා මේ පල්ලෙහාට අඟල් දෙකක් තියෙනවා මේ ස්මෝල් બ્લોක් එකේ ඒක මුලින්ම භාගයට ගත්ත ප්‍රමාණයෙන් තමයි මේ පරිමාණය ගන්නෙ ඔව් හරි හරි ඊට පස්සේ මේක මෙන්න මෙහෙම අපිට දැන් කරක් වගේ අඳ ගන්නවා මේ පොඩි මැහුම් ගැන දැනුමක් තියන අයනේ ඉතින් මේක කෙරෙන්නේ මේ වගේ කරක් ඇඳ ගන්නවා මං කිව්වනේ මේ පැත්ත කර පැත්ත කියලා ඊට පස්සේ ආයේ මෙතන ඉඳලා මෙතෙන්ට අඟලක් විතර තියලා
මේ නැම් ඉඳලත් පල්ලෙහාට අඟල් දෙකක් ලකුණු කරනවා. මම මේ ටේප් එක භාවිත කරේ නැහැ. මේ මට ඇස් දෙක දැනෙන විදියට කරනවා. ඊට පස්සේ ඔන්න මේක අත්කට ඇඳා. මේ පැත්තේ අත්කට. හරිද? හරි. දැන් පේනවද දැන් තමයි අඳුමක් වගේ. මම දැන් මගේ ගොඩනම පැහැදිලි. ඔව්. හරි. ඊට පස්සේ මේ රේඛාව ඉඳලා උඩට අඟල් තුනක් විතර තියෙනවා. ටේප් එකේ මනින්න පුළුවන්. තියලා මෙන්න මෙහෙම මෙන්න මෙහෙම ඇඳ ගන්නවා. ඊට පස්සේ මේක කපනවා. කපලා මේක දැන් මෙහෙම දිගාරිනවා. දිග ඇරිහාම මෙතන මේ අඟල් තුන තුන දික් කරපු එකේ මේ පිටිපස්සේ පැත්තේ නෙමෙයි ඉස්සරහ පැත්තේ, කියන්නේ නැම්ම පැත්තේ තියෙන ටික කපලා ඉවත් කරනවා. පේනව නේද? හරි. ඔව්. ඊට පස්සේ બ્લોක් එක ඇදුණා. හරි. මම හිතන්නේ ලේසි පහසුයි කියන කතාව යලිත් මම හිතන්නේ ඇත්ත වුණා. මේ හරම ලේසියෙන් පහසුයි කියන්නේ අපි ඇඳම කපලා ඉවරයි. මේක මෙහෙම දිගට දාලා තියෙන්නේ. මේක මෙහෙම කරලා මෙතනින් පොඩ්ඩක් ටැග් කරනවා. ඉතින් මේක මේ මම අර කිව්වා වගේ කිසිම මැහුම් වාසි වාටි මුකුත් නැහැ. මෙතන ටැග් කරන්න තියෙන්නේ. දැන් මේක બ્લોක් එකක්නේ. මේක අරගෙන මල් පීස් කියන අර බබාලා අඳින පුංචි රෙදි දූල් රෙද්දක් තියෙනවනේ, ඒකේ මෙහෙම තියලා બ્લોක් එක ඇඳ ගන්නවා. ඇඳගෙන මේ ඔක්කොටම අතින් මහන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැන් මැෂින් තියෙනවා සික්සැක් කරන්න. සික්සැක් කරන ඔක්කොම සික්සැක් කරනවා මේ ටික ඔක්කොම. තව දෙයක් තියෙනවා. දැන් බබා මේට මේ මෙතන මේ එල්ල හැලෙන හැඩේ නැති වෙන්න මෙන්න මෙහෙම පොඩක් කර්ව් කරාම තවත් ලස්සනයි ගවුම. හරි. මම හිතන්නේ විවෘත කිරීමක් අපි කිසිම තැනක කළේ නෑ. අත් දෙකෙන් විතරයි පොංචි විවෘත කිරීමක් තියෙන්නේ. يعني මෝටුවක් එන්නේ එතන විතරයි. එතනත් මෝටුව වාටියක් විදිහට එන්නේ නෑ. මෙතන මෙහෙම තියලා මේ මෙහෙම තියලා ටැග් කරන්න තියෙන්නේ. මේ මේ ඔක්කොම දැන් මැහිලානේ තියෙන්නේ. අතේ හරි මහන්න පුළුවන්. මේ මෙතන නිකන් ටැග් කරන්න පුළුවන්. එහෙම නැත්තම් දැන් මේ ගෙනාව එකේ තියෙනවා චූටි මල් දෙකක් මහලා. මේ මොකුත් නෑ වාටි මහලා. බබාට අපහසු නෑ මේක ඇඳන් ඉන්නේ. ඊට පස්සේ මෙතනින් බේබි රිබන් දෙකක් දානවා. මම හිතන්නේ මේ ශ්‍රී ලංකාව ගැන කියවහම අපේ සම්ප්‍රදාය සංස්කෘතිය ගැන විශේෂයෙන් අපි මතක් කරන්නට ඕනේ. අපි අර කල්ලි කියෝ වගේ මනෝරි මහත්මිය මේ අපි දැන් ඇඳුමක් පොඩි කරලා අතින් අතුල්ලන්නේ නැහැ. මූට්ටු තියන්නේ නැහැ. මේ හැමදේම කරන්නේ අපි පුංචි දරුවා බොහොම සනීපෙන් සැප පහසුවෙන් තියන්නට. ඉතින් මේ කාරණාවල් ගැන මතක් කිරීමෙන් ඇඳුම් මහන්න ගියාමත් මේ කාරණා විශේෂයෙන් බලපානවා. මම හිතන්නේ පුංචි දරුවෙකුට, අලුත් උපන් දරුවෙකුට, අලුත් රන් කැටියෙකුට අපි කොහොමද මේ ඇඳුමක් මහන්නේ කියන එක මම හිතන්නේ පුංචි හිතේ අවධානයකුත් තියෙනවා. මේක අපි හරියට මහන්න ඕනේ. බඩේ කොසේ ඉන්න දරුවෙක්. ඉතින් මේ හැමදේම ගැන හිතේ තියාගෙන බොහොම අපූර්වට මේ නිර්මාණය කරන්න ඔබේ හිතේ ඇතිවෙන ආදරෙත් එක්ක බොහොම අපූර්වට මේ නිර්මාණය කරගන්නට ඔබට හැකියාව තිබෙනවා. අපි ඔබේ ලේසියට ඔබේ පහසුව වෙනුවෙනුයි මේ පාඩම ඔබට කියලා දෙන්නේ. හොඳයි. මේකේ රෙදි මීටරේකින් ස්මෝල් සයිස් ගවුම් පහක් විතර මහන්න පුළුවන්. මට හිතෙන්නේ කඩේ ඊට වඩා ලොකු වියදමක් යනවා මේකේ. මේ එක ගවුමක් මං හිතන්නේ සෑහෙන්න මිලයි. රෙදි වර්ගයේ එක ගවුම් හිතන්නේ නේද? ඔව්. නෑ මට මතක් කරමුනේ අපි කොයි වගේ රෙදි වර්ගයකට භාවිතා කරන්නේ කියලා. මම දන්නේ මේ වගේ ඇඳුම් කඩේ විකුණන්න තියෙන්නේ මල් පීස් කියන රෙද්දෙන් තමයි. ඒ රෙද්ද මේ ඇඳුමක් මහපු එකක් ගන්න යන එකක් ගන්න මිලෙන් රෙදි මීටර එකක්ම ගන්න පුළුවන් ඒ එක ගානට. එතකොට මේ වගේ පහක් මහන්නත් පුළුවන්. එතකොට ඒක ගැනත් හිතන්න පුළුවන් නේ. පොකට් එකටත් වාසි. ඔව්. ඒකත් හිතන්න පුළුවන්. අනික මම හින්දා හිතන්නේ හුඟක් වෙලාවට මේක ආදරය, කරුණාවයි ඔක්කොම එකතු වෙච්ච නිර්මාණයක් කියලා. ඔව්. මම හිතන්නේ අම්මා කෙනෙක් වෙනවා කියන එක මම අර කල්නොත් කියන්නේ බොම
මෙහෙර උත්තරීතරදම පදවිය ලබන්නේ. ඉතින් ඒ නිසා මේ හැමදේ ගැනම හිතේ තියාගෙන මේ වගේ නිර්මාණයක් කරද්දී ඔබ අපූර්ව මහිත නිර්මාණේ තව තවත් ලස්සන වෙන්න, තව තවත් ඔප්නෑන් වෙන්න හේතුවක් වෙනවා. ඔබ බොහොම ආදරෙන් කරුණාවෙන් මේ නිර්මාණය කරනවා නම් මහිතන මනෝරි මහත්මියත් එක්ක යලිත් මතක් කළේ ශ්‍රී ලාංකේය කාන්තාවක් නිසා. අපේ ප්‍රේක්ෂකයෝ විදේශයෙන් අපේ ශ්‍රී ලාංකේයෝ දන්නවා ලංකාවේ ලංකාව කියන්නේ කොයි වගේ රටක්ද, අපි කොයි වගේ මිනිස්සුද කියලා. ඉතින් හොඳයි මනෝරි මහත්මිය, අපේ පුංචි විරාමයක් ගත්තත් හොඳයි කියලා හිතනවා. ඉතින් පුංචි විරාමයකට ගිහලා යලිත් වතාවක් අපි එකතු වෙන්නේ මේ හැඩකාර බ්‍රහස්පතින්දා ආදරණීය නතන සේවනත් එක්ක.